नमस्कार वेवा बुदुरुनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवन समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदा तिसरण शरणयामि। साधु साधु। गरुतर महा සංඝරත්නයන් අවසරයි අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේදී විශේෂ පොසොන් ධර්මදේශනා මාලාවේ තවත් එක් දේශනාවක් තමයි මේ ඔබ ශ්‍රවණය කරන්නට සූදානම් වෙලා ඉන්නේ. මේ මාසය පොසොන් මාසය නිසා ශ්‍රද්ධරූපහණිය ඔස්සේ විශේෂ පොසොන් ධර්මදේශනා මාලාවක් පැවැත්වෙනවා. ඉතිං අද දවසේදී මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා තමන්ගේ මියගිය පුතාට, චමිල පුතාට පින් අනුමෝදන් කරන අදහසින් තමයි විශේෂයෙන් මේ උතුම් ධර්ම දානමය පින මේ පින්වතුන් එකතු වෙලා සිද්ධ කරගන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා අපිට ධර්මය අවබෝධ කරගන්න බැරි අවස්ථා තියෙනවා කියනවා. මේ ලෝකේ බුදු කෙනෙක් ඉපදුනත් මොකද්ද, බුදු කෙනෙක් මේ ලෝකේ ඉපදිලා ඉන්නකොටත් අපි මේ ලෝකේ සත්වයේ ඉන්නවා කියනවා. ධර්මය අවබෝධ කරගන්න බැරි තැන්වල ඉපදිලා කොහෙද කෙනෙක් ඉන්නවා, තිරිසන් ලෝකේ ඉපදිලා. එතකොට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්ද? බෑ. නිරේ ඉපදිලා ඉන්නවා, පුළුවන්ද? බෑ. එහෙනම් එයා ඉපදිලා ඉන්නවා ප්‍රේත ලෝකේ, පුළුවන්ද? බෑ. නැත්තම් දීර්ඝායුෂ තියෙන දිව්‍ය ලෝකයක ඉන්නවා, ඒත් එයාට අවබෝධ කරන්න බෑ. නැත්තම් මිත්‍යා දෘෂ්ටි පවුලක ඉපදිලා ඉන්නවා, මිත්‍යා දෘෂ්ටියක් අරගෙන ඉන්නවා, එතකොට පුළුවන්ද? බෑ. ඒ වගේම ප්‍රත්‍යන්ත දේශ කියලා තියෙනවා. ඒ කියන්නේ ඔය දැන් අප්‍රිකාව වගේ ගෝත්‍ර පවුලක ඉපදිලා කැලේකට වෙලා ඉන්නවා, බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා වඩි නැති තැනක ඉපදිලා ඉන්න, පුළුවන්ද? ඒත් එයාට ධර්මය අවබෝධ කරන්න බෑ. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ වාසනාව නැති වෙනවා. නැත්තං ඉන්න එයා මන් මානසිකත්වයේ මන්දයි. එයාට කියන මන්ද බුද්ධික. ධර්ම අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥාවක් නැහැ එයාට. එයාටත් ඒ අවස්ථාව අහිමි වෙලා යනවා. නැත්තං ඒ කාලෙට එයා ප්‍රඥාවන්ත කෙනෙක් කියලා ඉපදිලා ඉන්නවා මනුස්ස ලෝකේ. හැබැයි ඒක එදාට බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා නැහැ. ඔන්න ඔය අවස්ථා හැම එකකදීම මේ උපන් සත්‍යයට, මේ ඔබට අපිට ධර්ම අවබෝධය කරන්ට තියෙන අවස්ථාව නැති වෙලා යනවා. දැන් අපිට කොච්චර එහෙම නැති වෙන්නේ නැද්දනේ? අපි බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ඉඳිද්දි කොච්චර නිරේ ඉන්නද? එතකොට බුදුබණ ඇහුණද? නැහැ. එතකොට තිරිසන් ලෝකේ ඉන්න ඇති. ඒ ඔක්කොගෙම මිදි මිදුණු සුන්දර මොහොතක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. අපි වාසනාවන්ත වුණා බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක රහතන් වහන්සේලා වැඩිය පින්බර දේශයක ඉපදිලා මේ නිර්මල ධර්මය අහන්න තරම් වාසනාවන්ත වුණා. එතකොට බුදුරජාන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ වසර 236කට පස්සේ තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් හැටියට අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය දායාද වුණා. ඉන්දියාවේ ඉඳලා ඒ නිර්මල ධර්මය ධර්මාශෝක අධිරාජ්‍යයාගේ මූලිකත්වයෙන් එතුමාගේ උනන්දුව කැපකිරීම මත එතුමාගේම පුත්‍ර රත්නේ කවුද? මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඒ නිර්මල බුද්ධ වචනයත්
දරාගෙන රහතන් වහන්සේනමක් හැටියට මේ පිම්බීම ස්පර්ශ කළා. ඒ ස්පර්ශ කරලා අපේ මුතුන් මිත්තන්ට ලස්සනට ඒ නිර්මල ධර්මය කියලා දුන්නා. පව් කළොත් මෙහෙ යනවා, පිං කළොත් රැකවරණේ තියෙනවා. අපි ඉපද ඉපද ගෝර සසරක ආවේ එහිඳ මෙන්න ලෝකේ සත්‍ය අවබෝධ කරන්න කියලා උන්වහන්සේ මහා අනුකම්පාවෙන් අපිට දේශනා කළා. ඉතින් එහෙම මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා අපිට මෙලොව පරලොව සාර්ථක කරගන්න උපකාර වෙන විදිහේ කරපු දේශනාවක් තමයි විමානවත්තු පේතවත්තු පාලියේ තියෙන අංකුර පේතවත්තුව තමයි අද අපි ඉගෙන ගන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ ඇවිල්ලා වැඩම කරලා, මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දේශනා කළා විමානවත්තු පේතවත්තු. එතකොට මේවා ඇහුවා අපේ සීයලා මුතුන් මිත්තෝ. එහෙම අහලා පව් කරන එකෙන් වැළකුණා, පින් රැස් කළා. පේතවත්තු වල තියෙන්නේ පව් කරපුවාගේ විපාක, දුක් විපාක. විමානවත්තු වල තියෙන්නේ පින් කරලා දෙව්ලොව ඉපදිලා ඒගොල්ලෝ විඳින සැප. ශේෂෙන් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දිවා විහරණයට දිවිලෝක චාරිකාවේ වැඩියට පස්සේ හම්බ වෙච්ච දෙවිවරු හිටියා, දිව්‍යාංගනාව හිටියා. ඒගොල්ලන්ගෙන් අහනවා, මොකක් කරලාද ඔයා මෙහි ආවේ? අනේ අපි එච්චර පිනක් කරේ නෑ, වතුර ටිකක් පූජා කළා කියනවා. ඒවා තියෙන විමානවත්. පේතවත්වයේ තියෙනවා මොන මොන වගේ පවුද කළේ, මොන මොන වගේ දුක් විපාකද වින්දේ කියලා. ඉතින් මේකත් හරි ලස්සන අපේ ජීවිතයට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා මේ පේතවත්වේ, අංකුර පේතවත්වේ. අපිට හිතාගන්න බෑ මේ බුදුරජාණන් වහන්සේ පහළවීම, මහා සංඝරත්නය පහළ වෙලා ඉන්න කාලේ අපිට දානි හැන්ද පූජා කරන්න ලැබෙන එකේ වාසනාව හිතාගන්න බෑ පින්වත්නි, කොච්චර දුර්ලභයිද කියලා. මේ කහද්දි හොඳට අහගෙන ඉන්න අපිට එතකොට බුදුරජාන් වහන්සේ ගැන පුදුම ගෞරවයක් ශ්‍රද්ධාවක් උපදිනවා. ඒ බුදුරජාන් වහන්සේගේ ධර්මය ගැන ලොකු පැහැදීමක් ඇති වෙනවා. මහා සංඝරත්නය කොච්චර දුර්ලභයිද කියලා අපිට හිතේ. මේ කරුණ ටික අහගෙන හිටියොත් දවසක් මේ අංකුර කියන රජතුමා මේ යනවා කොහෙටද, මේ එයා යනවා වෙළඳාමේ. වෙළඳාමේ ගිහිල්ලා එනකොට එයාට අමුතුම සත්වෙක් හම්බ වෙනවා, අමුතුම පුද්ගලෙක් හම්බ වෙනවා. ඉතින් මේ රජතුමා අහනවා, කාම්බෝජයේ වෙළඳාමට ගිහිල්ලා එන මේ රජතුමා අහනවා, ඔයා කවුද? ඔයා දෙවියෙක්ද? එහෙම නැත්නම් ගාන්ධර්වෙද්ද? ඔයා නැත්නම් කවුද? සද්දවිඳුද කියලා අහනවා. ඔයා කවුද කියලා අහනවා. ඊට පස්සේ කියනවා, ඔයා හරීම ලස්සනයි. ඔයා හරීම ලස්සනයි. ඔයාගේ මේ ඔයාට ඕන දෙයක් ඔයාගේ අතින් මවා ගන්න පුළුවන්. මේ මොකක්ද ඔයකට හේතුව? ඉරදීන් ගොඩාක් දුර යන්න පුළුවන්. මේ ශරීර වර්ණයන් බබලනවා. මේ ඔබගේ අත මුළුමනින්ම රත්තරන් වලින් හැදිලා තියෙන්නේ. මිහිරි රස වෑහෙන ධාරා පහක් ගලනවා. ඒ වායින් නානා රස වැగిරෙනවා. පින්වත් දෙවිඳ ඔබ සක්‍රියද කියලා අහනවා. දැන් ඔහොම දේවල් මවන්නේ කවුද? සක්‍රියට ඕන දේවල් මවන්න පුළුවන් කියලා කියනවා. දෙවියෝ මවලා දෙනවා කියලා කියන්නේ නේ. මේ ඉතින් මෙයාට එහෙම වෙන, ඔයා කවුද අහනවා. කියනවා, මම ප්‍රසිද්ධ දෙවියෙක් නෙවෙයි කියනවා. මෙයා කියනවා, මම ප්‍රසිද්ධ දෙවියෙක් නෙවෙයි, ගාන්ධර්වයෙකුත් නෙවෙයි, පුරින්දද නම් කියන සක්දෙවිඳුත් නෙවෙයි. පුරින්දද කියලා කියනවා සක්දෙවිඳුට. පින්වත් අංකුර, බේරුව කියන නගරේ මැරිලා මෙහි උපන්න ප්‍රේතයෙක් තමයි කියනවා මම. අයියෝ, කවුද මේ? එතකොට රත්තරන් අතක් තිබ්බට ප්‍රේත ලෝකේ ඉපදිච්ච කෙනෙක් දැන් මේ හම්බ වෙන්නේ. ඉස්සර ඔබ බේරුව කියන නගරේ ඉඳලා මොන වගේ සිල්ද රැක්කේ, මොන වගේ ජීවිතයක්ද ගත කළේ මේ වගේ උතුම් ජීවිතයක් ලබන්නට? මේ මොන වගේ පින්පල හින්දාද ඔයාට වගේ රත්තරන් අතක් හම්බුනේ? දැන් කවුද හැබැයි මෙයා? ප්‍රේතේ. මේ රජතුමාන කියනවා, මං ඉස්සර බෙහෙරුව කියන ගමේ
හිටපු ඇඳුම් මහන කෙනෙක් කවුද මේ? ඔව් මේ ටේලර් කෙනෙක් නේද? ඇඳුම් මහන කෙනෙක්. මං අමාරුවෙන් ජීවත් වුණේ. මට දන් දෙන්න කියලා කිසි දෙයක් තිබ්බේ නැහැ කියනවා. දැන් මේ මිහිඳු මහරහතන් වහන්සේ ඇවිල්ලා අපිට කියලා දුන්නේවා අපේ මුතුන් මිත්තන්ට එදා. මං හිටපු ගේ ළඟම අසයිහ කියලා සිටුවරෙක් හිටියා. කවුද නම? අසයිහ කියලා සිටුවරෙක් හිටියා. එයා ශ්‍රද්ධාවන්ත දානපතියෙක්. ශ්‍රද්ධාවක් තියෙනවා, සල්ලිත් තියෙනවා. එයා හින්දා ගොඩාක් දන් දෙනවා. පින් රැස් කරන කෙනෙක්. පව් කරන්ට ලැජ්ජාව තිබ්බ කෙනෙක්. පවට බය තිබ්බ කෙනෙක්. ගොඩාක් දුර පළාත් වලින් එනවා අසයිහ සිටුවරයාගෙන් දාන ඉල්ලගෙන, මොනවාරි ඉල්ලගෙන. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා අහනවා අසයිහ සිටුවරයාගේ ගෙදර කොහෙද කියලා. දැන් මේ පිඟුතුන්ගෙන් අහන්නේ නැද්ද? සමහරක් වෙලට ගෙවල් පහු කරගෙන යනකොට දැන් මාර්ග යන වාහන අතර කරලා අහන්නේ නැද්ද? අර මෙන්න මේ ඇඩ්‍රස් එක තියෙන අය කොහෙද ඉන්නේ කියලා නේද? සිතුවරු ගොඩාක් අය කියනවා ඔය පාර දිගේ යන්න, උතරින් වමට හැරෙන්න, ඊට පස්සේ කෙළින් පාර යන්න කියලා කියනවද නැද්ද? කියනවනේ. සමහරක් අය බොරු පාරවලුත් කියනවා. ඒගොල්ලන්ට ඒ විපාක හම්පේ නේද? එතකොට මෙයා මෙහෙම එනකොට ඔබට යහපතක් වේවා, මේ ඒ අසයිහ සිටුවරයාගේ නිවස මේ ඔබට මම පෙන්වන්නම් කියලා. මොකද කරන්නේ? දකුණු අත දිගු කරලා මොකද කරන්නේ? අන්න අරග තමයි අසයිහ සිටුවරයාගේ නිවස කියලා පෙන්වනවා. ඒ පිනෙන් කියනවා ප්‍රේත ලෝකේ ඉපදුනා මෙයා. ඇයි වෙන පින් කරේ නැහැ. හැබැයි ඒ අත් දකුණු අත මොන පාටයිද? රත්තරණින් හැදිලා තියෙන්නේ. ධාරා පහක් ගලන ඕන ඕන විදිහට යාට මොනවද නානා රස වෑහෙන දේවල් එයාට ලැබෙනවා. කැමති කැමති දේවල් එයාට ලැබෙනවා. කාටද මේ? ඔව් මේ ප්‍රේතයාට. ඉතින් ඒ පින්කමින් තමයි කියනවා මේ අතින් හැම සැප සම්පතක්ම ඇගිරෙන්නේ. මාගේ ඒ උතුම් හැසිරීම හේතුවෙන් කියනවා මගේ අත්වලින් පුණ්‍ය මහිම, පුණ්‍ය අත්වලින් පුණ්‍ය ඵල මතු වෙන්නේ. ඒ පිනේ විපාකයක් හැටියට කියනවා මෙයාට මේ දැන් ඔව් ඕන ඕන දේවල් ලැබෙන්නේ. ඉතින් බලන්න දැන් සමහරක් වෙලට අපි දාන බෙදෙනකොට දැන් ඔය අපේ අසපුවල පුතාලා ඔතනින් යන්න හොදීක මෙහෙම බෙදන්න කියලා අතෙම පෙන්නන්නේ. එතකොට ඒගොල්ලන්ට කොච්චර පිනක් රැස් වෙනවද නේද? මෙහෙම දාන බෙදන්න කියලා කියනවා. දැන් මෙයා හිඟන හිඟා කාගෙන එන අයට අසහ්‍ය කියන සිටුවරයේ ගෙදර දන් දීලා නෙවෙන්නේ, පෙන්නලා අර තියෙන ගෙදර කියලා. ඒ පෙන්නලා අතද එච්චර රත්තරම් පාටුණා කියන්නේ ප්‍රේතෙක් වෙලත්. ඊට පස්සේ කියනවා ඒ වුණාට ඉතින් ඔයාගේ අතින් ඔබ කාටවත් දන් දුන්නේ නැහනේ. වෙන කෙනෙක් දෙන දානේ මේ දෙනකොට ඔබ කලේ දානේ අනුමෝදන් වෙලා අත දිගු කරන එක විතරයි නෙව. ඒ පිනෙන්ම ඔයාට රත්තරන් අත් දෙකක් හම් වෙලානේ කියලා කිව්වා. ඉතින් මේ හැබැයි ඔයාගේ මෙහෙම දෙයක් මන් දකිනවා. මොකක්ද? ඔයාගේ මේ වකුටු වෙච්ච ඇඟිලි තියෙන්නේ. වකුටු වෙච්ච ඇඟිලි නේවාට තියෙන්නේ. මොකද ඒ කියලා මං සමහරක් වෙලාවට ඔව් ඇඟිලි වකුටු වෙලා තියෙන, මුහුණ කැරකිලා ඇඹිරලා තියෙන්නේ, ඇස්වල මේ කබ කඳුළු වැගිරෙන්නේ මොකද කියලා ඇහුවා. ඒ වෙලාවේ කියනවා ඒකට හේතුව තමයි කියනවා මේ ගිහි ගෙදර අර ඉඳෙද්දී ඒ ආහාර පාන දෙද්දී ආහාර ගන්ට පැමිණනේ හිඟුමන් ඉල්ලන මිනිස්සු දැක්කහම මම පැත්තකට ගිහින් මූණ හගුලව ගත්තා කියනවා. අසයිහ සිටුවරයා තින් ටිකක් කාලේ යනකොට මෙයා අඳුනගෙන මෙයාට දීලා තියෙනවා දාන පිළිවිල කරන කටයුතු වල මූලිකත්වේ මේ ටේලර් මහත්තයාට. හැබැයි මෙයා දානේ ආහාර ඉල්ලගෙන එන අය දැක්කට පස්සේ මොකද කරන්නේ? හිඟන මිනිස්සු දැක්කට පස්සේ මුහුණ හකුළු වාගෙන. ඒක විපාකයක් හැටියට මොකද වෙලා තියෙන්නේ? මොකද වෙලා තියෙන්නේ? ඔව් දැන් එයාගේ මුහුණෙන් හැම වෙලේම කබ ගලනවා. මුහුණ ඇකිලිලා අත් වකුටු ගැහිලා. ඒවා වෙලා ඇයි අනිත් අයට දෙයක් දෙනකොට මෙයා පැත්තකට ලකුලගෙන අයියෝ මේ මනුස්සයාටත් දෙනවා කියලා මුහුණ අකුලගෙන. එහෙනම් මුහුණ අකුලව ගන්න හොඳ නැහැ. ඒ කර්මය නිසායි මගේ ඇඟිලි වකුටු උනේ කියනවා.
මුහුණත් කැරකිලා ඇඹිරිලා ගියා කියනවා. ඇස්සලින් කබ කඳුලොත් වැගිරෙනවා කියනවා. ඕ ඉතින් මං කරගත පව් කියනවා. මේ කවුද කියන්නේ? ප්‍රේතය. හැබැයි කාතක් වුණ පාටයිද? රත්තරන්. ඇයි ඒ අත? ඒ අත අර පින කරපු නිසා. ඉතින් ඊට පස්සේ අහනවා රජතුමා, එහෙනම් ඔයා මේ ඔයාට දානෙ ගෙදර පෙන්නලානේ, ඒ දානෙ දුන්න අසයි සිටුවරයා කොහෙද ගියේ කියලා අහනවා. කොහෙටද ගියේ කියනවා. එයා කියනවා, එයා මිනිස්සුර ඇතහැරලා චුතුරනට පස්සේ එයා සද්දිවිඳුන්ගේ ලෝකෙට ගියා කියනවා. කොහෙද සද්දිවිඳු ඉන්නේ? තව්තිසාවේ ඉපදුනා කියනවා. කවුද? අර අසයිය කියන දානපතිය. ඉතින් ඔහොම ඉන්නකොට මේ එයා කියනවා දානෙ දෙනකොට මෙන්න මේ වගේ ගොඩාක් විපාක හම්බෙනවා, පින් හම්බෙනවා, පව් කළොත් නම් මේ වගේ දුක් විපාක හම්බෙනවා කියලා කිව්වට පස්සේ අංකුරට හරි ආසාවක් ඇති වුණේ. එහෙනම් මම පව් කරන්න හොඳ නැහැ, රාජ්‍යයට ගිය ගමන් මේ කාන්තාරයෙන් එළියට ගිය ගමන්ම මම මොනවද පින් කරනවා, හුද්දට දානෙ දෙනවා කියලා. මොකද කරන්නේ? කුඩයක් කැමති වුණොත් මං කුඩ දෙනවා. සුවඳ වර්ග කැමති කවුද, මල් මාලා කැමති කවුද, සෙරෙප්පු කැමති කවුද කී කියා හැම වෙලේම අනිත් අයගේ සැපේ හොයලා බලනවා. අංකුර කියන මම අද ඉඳලා හොඳ දානපතියෙක් වෙනවා කියලා මොකද කළේ? එයා ඒ කාන්තාරයෙන් අර ප්‍රේතයාගෙන් අර ටික අහලා, ප්‍රේතයාගෙන් වුණත් ඇහුවේ බණ ටිකක් නේද? ඇයි පින ගැනයි පව ගැනයි. ඇයි ප්‍රේතයන්ට පුළුවන් ආවේ කොහෙන්ද, යන්නේ කොහෙද, මොන වගේ විපාකයක් හින්දද එයා දුක් විඳින්නේ කියලා දකින්න. දැන් අපි දුක් විඳිනවා, අපිට කියන්න පුළුවන් මොකක් හින්දද මේ කියලා? ආවේ කොහෙන්ද කියලා දන්නවද? යන්නේ කොහෙද කියලා දන්නවද? දන්නේ. හැබැයි ප්‍රේතයෝ ඉන්නවා, තව මාස 4යි මට මෙහෙම ඉඳ තියෙන්නේ, ඊට පස්සේ නිරේ යනවා කියලා ඒගොල්ලෝ දකිනවා. එහෙම තියෙනවා ප්‍රේත ලෝකයට. එතකොට අංකුර කියන කෙනා මොකද කළේ? එයා ගියා. එයා ගියා කොහෙටද? අංකුර ගියා තමන්ගේ රාජ්‍යයට. ගිහිල්ලා මෙයා හොඳට දන් දෙන්න පටන් ගත්තා. හොඳට දන් දෙන්න පටන් ගත්තා. දන් දෙන්න පටන්ගෙන මොකද කළේ? මෙයාගේ දානෙට දරපලන්න විතරක් 60,000ක් ඉන්නවා කියනවා. ඒගොල්ලොත් නිකන් නෙමෙයි කියනවා, ලස්සන ඇඳුම් ඇඳගෙන හිටියේ කියනවා. ලස්සන මිනි කොඩල් පළඳලා හිටියේ කියනවා. කවුද? ඔව්, මේ අංකුරගේ සේවකයෝ. කාන්තාව 12ක් හිටියයි කියනවා. මොකටද? අඩුම කුඩුම හදන්න, තුන පහම වරන්ඩ. ඒවට හිටියා කියනවා 12,000. 3,000ක් කෝගියෝ හිටියා කියනවා. ගැල් 60,000ක් පුරවලා භෝජන හැමදාම දන් දෙනවා කියනවා. ඒ වගේම 12,000ක් කාන්තාව හිටියා කියන දානේ බෙදන්න. ඒ වගේම තමයි අංකුර කියන මේ රජා බොහෝ ජනතාවට එක දවසක් නෙවෙයි කියන බොහෝ කාලයක් දන් දුන්නා කියනවා. අපි දැන් අවුරුදු දානයක් දෙන්නේ ගොඩක් අමාරුයිනේ නේ, අවුරුද්දේ සැරයක් වුණා. මෙයා එක දවසක් නෙවෙයි, මාසයක් නෙවෙයි, අවුරුද්දක් නෙවෙයි, අවුරුදු දස්ස දහස් ගානක් ඔය විදිහට හැමදාම දානි දුන්නා කියනවා. දානි දීලා මෙයා බොහෝ කාලයක් ඒ දන් වැට පැවැත්තුවා කියනවා. දන් වැට පවත්තලා මෙයා ගිහිල් ඉපදුනා කොහෙද? තාවතින්සේ. එයාත් ගිහිල් ඉපදුනා කොහෙද? තාවතින්සේ. එයා කාගෙන්ද ඒ තාවතින්සේ යන බණ අහගත්තේ? අර ප්‍රේතයාගේ. යන්න හරි අර අසයි සිටුවරය ගෙදර පෙන්නලා ඒ පින කරලා රත්තරන් අදත්තිව ප්‍රේතයාගේ. දැන් අසයි සිටුරයක් කොහෙද ගිහිල්ලා ඉපදුනේ? ඊට කලින් එයත් ගිහිල්ලා ඉපදුනේ සක්දේවුඳුන්ගේ ලෝකෙ. සක්දේවුඳුන්ගේ ලෝකෙ තමයි තව්තිසාව. තව්තිසාවයි චාතුම් මහරාජිකේ තමයි පාලනය කරන්නේ. කවුද? සක්දේවිඳු. දැන් පින්වත්නි, අපේ බුදුරජාණන් වහන්සේ මේ මාතෘ දිව්‍ය පුත්‍රයාට, කාටද? මාතෘ දිව්‍ය පුත්‍රයාට ධර්මයේ දේශනා කරන්න 7 වෙනි වස් කාලයේ දෙව්ලොව ගත කරන්නට වැඩම කළා. කවුද? අපේ භාග්‍යතුන් වහන්සේ. ඒක ඔබට අහලා තියෙනවද? 7 වෙනි වස් කාලේ ගත කරන්න මනුස්ස ලෝකයේ තියෙන සම්බුද්ධත්වයටපත් වෙලා කොහෙද වැඩම කළේ? තාවතින්සෙට. ඒ සක්දිවිඳු හදලා තිබ්බ ඒ
පාණ්ඩු කම්බල කියන ශෛලාසනය මත තමයි අපේ භාග්‍යතුන් වහන්සේ පරසතු රුක්සෙවනේ වැඩ සිටිය. සියලු දෙවියන්ගේ දේවානු භාවික්මගේ පින්වන්ත සිරුරත් දරා සිටි අපේ ශාසරුන් වහන්සේ ඒ ශෛලාසනයේ වැඩ හිටියා. දැන් දිවිය ලෝකේ දිව්‍යෝ ඉන්නවා. දැන් මේ අර අංකුර කියන දිව්‍ය පුත්‍රයාත් දැන් ඉපදුනේ කොහෙද ගිහිල්ලා? තවදිසාවේ. බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ මෙයා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳගත්තා. තව ඉන්දක කියලා දිව්‍ය පුත්‍රයෙක් හිටියේ, එයාත් ළඟ ඉඳගත්තා. ඉඳගත්තට පස්සේ දැන් ඒ දිව්‍ය ලෝකේ එකක් තියෙනවා. මොකක්ද? දස දහසක් ලෝක ධාතු වලින් දැන් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න තාවතින් සෙට එනවා. මහා මේරු මුදුනේ වැඩ වාසය කරන බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්න ඇසුරු කරන්න එනවා. තාවතින් සෙ ඉන්න මේ භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහන්න එනවා. එනකොට බලවත් බලවත් දෙවිවරු එන්න එන්න, බලවත් දෙවිවරු එන්න එන්න, බලේ අඩු දෙවිවරුන්ට මොකද වෙන්නේ? පාසට යන්න. දැන් මනුස්ස ලෝකේ නම් එක්ක සමහරක් ඒත් සමහරට තියෙනවන්නේ, අපි කොච්චර කැමැත්තෙන් ඉස්සරහ පුටුවක ඉඳගෙන රැසීමකට ගිහිල්ලා ස්ටේජ් එකක් ළඟින් ඉන්න හැදුවට ආරක්ෂකගේ බටුවේ ඇවිල්ලා සමහරක් අය පස්සට දානවා. අපි හිටගෙන ඉන්නවත් දෙන්නේ නැහැ. එහෙම වෙනව නේද? දිව්‍ය ලෝකේ එක ස්වභාවයෙන්ම වෙනවා. මහේශාක්‍ය දෙවිවරු වඩින්න වඩින්න අල්පේශාක්‍ය දෙවිවරුන්ට පස්සට යන්න වෙනවා. එහෙම වෙලා දැන් කො අර අංකුර දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා යොදුන් 12ක් පස්සට යන්න වුණා. යොදුන් කීයද? 12ක්. යොදුනක් කියලා කියන්නේ කිලෝමීටර් 10යි. 12ක් කියලා කියන්නේ කිලෝමීටර් 120ක් දුරට යන්න වුණා. දැන් ගොඩාක් දුර ඉන්නේ. දුරට ගිහිල්ලා 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 ඉන්නකොට හැබැයි අර ඉන්දක කියලා දිව්‍ය පුත්‍රයෙක් හිටියා. එයා කොහෙද ඉන්නේ? බුදුරජාණන් වහන්සේ ළඟම තාම ඉන්නවා. දැක්කා බුදුරජාණන් වහන්සේ මේ දෙන්නගේ වෙනස දැක්කා. මේ දෙන්නගේ වෙනස දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ අර අංකුර දේවපුත්‍රයාගෙන්ට කියනවා, පින්වත් අංකුර, ඔයා ගොඩක්කල් දන් දුන්නනේ. එයි දැන් පෙර ජීවිත දකින්න බුදුරජාණන් වහන්සේ ඒ පුරුෂයා දැක්කහම දැන් දාන දුන්න. කොහොමද දුන්නේ? 60,000ක් දරපලන්න, 30,000ක් 60,000ක් ගැල්, ඊට පස්සේ 3,000ක් කෝකියෝ, 12,000ක් කාන්තාව දාන බෙදෙනව, 12,000ක් කාන්තාව අඩුම කුඩුම හදනවනේ. කොච්චර විශාල දානයක්ද? වසර දහස් ගානක් දාන දුන්නා. ඇයිතින් මං ගාවට එන්න කිව්වා? ඔයා බල සම්පන්නයි, මං ගාවට එන්න කිව්වා. මං ගාවට එන්න කිව්වා. ඊට පස්සේ කියනවා, මේ වඩන ලද සිත් ඇති භාග්‍යතුන් වහන්සේ, වඩන ලද සිත් ඇති භාග්‍යතුන් වහන්ස, අනේ මට මේ ඒ දානේ මහත්ඵල කරගන්න බැරි වුණානේ ස්වාමීනි භාග්‍යතුන් වහන්ස. දක්ෂිනාර්හ මගඵලලාභී සංගරුවනෙන් හිස්සු මගේ දානේ ඇති ප්‍රයෝජනය මොකක් දහනෝ? එතකොට එයා ඉපදිලා ඒ කාලේ හිටියට දානේ කෝටි ගාණක් දුන්නට, වසර දහස් ගාණක් දුන්නට, අච්චර මහන්සි වෙලා බොහෝ දන් දුන්නට ඒක දාන හැන්දක්වත් පිළිගන්න එහෙනම් බුදු කෙනෙක් ඉඳලා නැහැ. පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඉඳලත් නැහැ. ඒ වගේම මාර්ගඵලලාභී උත්තමේ, ඒ කියන්නේ මහා සංඝරත්නයේ කාලේ ඉඳලත් නැහැ. ඒ හින්දා ඒක මගේ මහත්ඵල මහනිසංසුනේ නැහැ. ඒ වුණාට ස්වාමීනි, ඔය ඉන්දක දැන් ඒ ඉන්දක කියන එක ළඟින් ඉඳන් ඉන්න ඔය ඉන්දක දේවපුත්‍රයා බොහෝම ස්වල්ප දානයක් දීලයි කියනවා. ඔය ඔබ වහන්සේ ළඟටම වෙලා ඉන්නේ, අපිත් එක්ක බබලද්දී අපට වඩා බබලනවා කියනවා. හරියට තරු මැද දිලෙන පුන්සඳක් වගේ. කවුද බබලන්නේ? ඉන්දක දේවපුත්‍රයා. එයා ලස්සන කතා ටිකක් කියනවා. ඊට පස්සේ මොකක්ද? මට වඩා ආවිෂේනුත් වර්ණයනුත් සැපේනුත් බලේනුත් අධිපති බාහිනුත්, ඉන්දක අපිට වඩා ඒ පහෙන් ඉස්සරහෙන් ඉන්නවා කියනවා. ඒ වගේම මට වඩා මේ අකීර්තියෙන්, ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස පහස, ඒ වගේම අපිට වඩා ඉස්සරහෙන් ඉන්නේ කියනවා. කවුද? ඔය ඉන්දක. එයා එක දානය දුන්නේ කියනවා. කාටද? අනුරුද්ධ මහරහතන් වහන්සේට එක දානෙ හැන්ද පූජා කරගෙන කියනවා. ඔය
ඔච්චර මට වඩා බල සම්පන්න වෙලා ඉන්නේ. ආයුසය ආයු වර්ණ සැප බල අධිපති භාවයනොත් රූප ශබ්ද ගන්ධ රස පහසෙනොත් අපිට වඩා ගොඩාක් ඉහලින් ඉන්න කියනවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකු අනුරුද්ධ මහරහතන් වහන්සේට බත්තැන් දක් පූජා කරගත් ඔය ඉන්දක තරුණය. ඒ පිනෙන් කියනවා අපිට වඩා බැබලි බැබලි ඔබ වහන්සේ ළඟින් ඉන්නේ. අරයා දානෙ කොච්චර දුන්නද? අරයා දුන්න දානේ ඔව් දහස් ගානක්, පුදුම දානේ ගොඩක් දුන්නේ නේද? හැබැයි ඉල්ල ලිනන එක දුන්නා. හැබැයි අරයට වඩා මහත්ඵල මහානිසංස උනේ නැහැ. ඇයි? ඒකට හේතුව, ඒකට හේතුව තමයි ඒ කාලේ මහත්ඵල මහානිසංස වෙන පිනක් සංඝරත්නයට පූජා කළ පිනක් රැස් කරගන්න බැරුණා. හැබැයි ඉන්දක දුන්නේ දානේ පොඩි හැන්දයි, බත් හැන්දයි. හැබැයි ඒක මහත්ඵල වුණා. කාටද පූජා කළේ? බුදුරජාණන් වහන්සේගේ ලය මඩලෙහි උපන් ශ්‍රාවක සංඝරත්නයට නිකෙලෙස් මහරහතන් වහන්සේ නමකට පූජා කළා. ඒක මහත්ඵලයි මහානිසංසයි. ඒක තැනක තියෙනවා දේශනාවේ. තිරිසන් සතෙකුට දුන්නොත් ආනිසංස කීයද? 100යි. ඒ වගේම දුස්සීල පෘතජ්ජන කෙනෙකුට දුන්නොත් ආනිසංස 1000යි. ඒ වගේම සිල්වත් හැබැයි මේ මිත්‍යා දෘෂ්ටික එයාට දුන්නොත් ආනිසංස 100000යි. කාමයන්ගෙන් වෙන්වෙච්ච සාධූරු එහෙම ඉන්න භාවනා කරන අය, ඒ අයට දුන්නොත්, කාමයන්ගෙන් වීතරාගී වෙච්ච අය ඉන්නවා, ඒ අයට දුන්නොත් 100000000යි. හැබැයි සෝතාපන්න වෙන්න උත්සාහ කරන කෙනෙකුට දාන ටිකක් දුන්නොත් අසංකේයයි අපමේයයි, මෙච්චරයි කියලා කියන්න බෑ කියනවා. සෝතාපන්න කෙනෙකුට දුන්නොත් කවර කතාද කියලා අහනවා. තුට එහෙම එහෙම රහතන් වහන්සේට දුන්නොත් කොච්චරද අපිට හිතාගන්න බෑ. අසංකේය අපමේය කියන්නේ උදාහරණයක් කියන බුදුරජාණන් වහන්සේ භාජනයක් අරගෙන යනවා මුහුද ගාවට. අද මං මේ මුහුදේ වතුර ගණන් කරලා ඉවර කරනවා කියලා. පුළුවන්ද? 1000ක් ගණන් කරන්න පුළුවන්ද? බෑද? මුහුදේ වතුර බකට් එකකින් ලීටර් 4ක් විතර අල්ලන එකකින් 100ක් ගණන් කරන්න පුළුවන්ද? බෑද? 1000ක් පුළුවන්ද? බෑද? 100000ක් පුළුවන්ද? බෑද? කෝටියක් පුළුවන්ද? බෑද? පුළුවන්. 100000ක් කෝටියක් පුළුවන්ද? බෑද? පුළුවන්. ඒත් දැන් අර ඔක්කොගේ සීමාසයි. තිරසන් සතාට සීමාවක් තියෙනවා 100යි නේද? දුසීලෙක් කෙනාට සීමාවක් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට දෙන දානේ මෙච්චරයි පින කියලා කියන්න බෑ. අසංකේ අපමීයයි. දෙර නේද? ඒ හින්ද තමයි අර ඉන්දක දේවපුත්‍රයා එච්චර බබලන්නේ. එච්චර බබලන්නේ. මේව තමයි අපේ මුතුන් මිත්තු එදා මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඇහුවේ. ඒ හින්දා මොකද කළේ? දාණෙ දෙන්න පුදුම උපන් හපන්කමන් කම් ඇති අය බවට පත් වුණා. දිවි ලෝකෙ ගියා. මේ වහද්දි ඇයි අපි දුර්ලභවයි එහෙනම් අපේ මේ ශාසනය අපිට හම්බ වෙලා, මහා සංඝරත්නය අපිට හම්බ වෙලා දාණෙ දෙන්න අවස්ථාවක් ලැබුණේ කියලා අනුරාධපුරේ කුඹුරු හදලා ඒ කුඹුරු වලින් අස්වැන්නේ ප්‍රණීත දන් පැන් එදා රහතන් වහන්සේලාට පූජා කළා. මේ වහලා පව්වලට බයේ සමහරක් අය චතුරාර්ය සත්‍ය අවබෝධ ගන්න මහන්සි ගත්තා. සෝතාපන්න වුණා, සකර්දාගාමි වුණා, අනාගාමි වුණා, රජ ඇමතිවරු පැවිදි වුණා. එදා මේ ධර්මය අහලා, මේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් මේ සත්‍ය අහලා. ඉතින් කියනවා එයා ලස්සන කතාවක් කියන ඊට පස්සේ, කර්මැටි තීර නිසරු කුඹුරක බොහෝ කොට බිත්තර වී වැපුරුවත් ඒකෙන් ලොකු අස්වැන්නක් ලැබෙන්නේ. හොඳ මැට්ටක් නැති, හාල නැති, අවුව වදින් නැති, හොඳ සරුසාර පවක් නැති මැට්ටකට කොච්චර බිත්තර වී වැපුරුවත් හොඳ අස්වැන්නක් ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. ඒකෙන් ගොවියාට සතුටක් උපදින්නේ නැහැ, දුකක් තමයි උපදින්නේ, අස්වැන්න අඩුයි. දානෙත් එහෙමයි කියනවා. තතේව දානං බහුකං දුස්සීලේසු පතිට්ඨිතං න විපුලං පලං හෝති න පිතෝස් තෝසේති දායකං කියනවා. දානයත් එහෙමයි කියනවා. දුස්සීලූ පිරිසකට කොයිතරම් ලොකුවට දානයක් දුන්නත් මහත්ඵල මහානිසංස විපාක ලැබෙන්නේ නැහැ කියනවා. ඒකෙන් දායකයාව සතුටු කරන්නට බෑ කියනවා. සතුටු කරන්නේ නැහැ කියනවා. ඇයි තියෙනවනේ දානේ.
යම් කෙනෙක් දාන දෙනවා තමන් දුස්සීලයි සිල්ලත් පිරිසකට දාන දෙනවා. සිල්ලත් පිරිසගේ තියෙන ඒක හින්ද ඒ දානය සිල්ලත් පිරිසක පැත්තෙන් විතරයි පිරිසිදු වෙන්නේ. හැබැයි දෙනාය අපිරිසිදු හින්ද ඒක මහත්ඵල නැහැ. සමහරක් අය දාන දෙනවා දානය ලබන පිරිස දුස්සීලයි. දාන දෙන එක සිල්වත්. ඒත් මහත්ඵල වෙන්නේ නැහැ. ලබන පිරිසගේ පැත්තෙන් විතරයි ඒක දෙන දායකගේ පැත්තෙන් විතරයි පිරිසිදු. සමහරක් අය දෙන අයත් සිල්වත් නැහැ. ලබන අයත් සිල්වත් නැහැ. අපිරිසිදුයි කියනවා. හැබැයි යම් කෙනෙක් සිල්වත් වෙලා සිල්වත් පිරිසකට දාන දෙනවා නම් ඒ දානය තමයි මහත්ඵල. දැන් මේ අංකුරට බැරි වුණේ මහත්ඵල කරගන්නයි බුද්ධ ශාසනයේ පනවන සීලයක රැකවලණය සදපු මාර්ගඵල ලබන උත්සාහ කරන පිරිසක් ඒ කාලේ හිටියේනේ. හරියට කර්මැටි තියෙන නිසරු පොලොවක් වගේ තමයි ඒ ගුණධර්ම නැති මිනිසයා. සීලවන්ත බව නැති මිනිසයා බුදුරජාණන් වහන්සේ හඳුන්ලා තියෙන්නේ. සරුසාර කුඹුරක බිත්තර වී වපුරන්නේ ටිකක් වෙන්න පුළුවන්. වැස්සත් හොඳට වැස්සොත් ලැබෙන අස්වැන්න ගොවියාව සතුටු කරනවා. හොඳට නියර බැඳලා හොඳට හාලා හොඳට අවුව වදින වතුර වදින කුඹුරක් තියෙනවා. බුසලයි දාන්නේ. පොඩි බුසලක් වපුරන්නේ මෙන්න හිතනවට වඩා බුසල් 100 200 හම්බ වෙනවා අස්වැන්න. ගොවියා සතුටුද නැද්ද? සතුටු. ඒ වගේ කියනවා තත්තේව සීලවන්තේසු ගුණවන්තේසු තාදිසු අප්ප කම්පම්පි කතංකාරං පුඤ්ඤං හෝති මහප්පලන්ති. අන්න ඒ වගේ කියනවා මේ අටලෝ දහමට කම්පා නොවන සීලවන්ත ගුණවන්ත ආර්යයන් වහන්සේලා කෙරෙහි ස්වල්ප වශයෙන් නමුත් කරන ලද දානේ පින මහත්ඵලයි මහානිසංසයි කියනවා. ඒ දාන දෙන එක්කෙනාට සතුටුයි කියනවා. දාන දෙන එක්කෙනා දන්නවා මොකද්ද? මම මේ දානය නැමැති බීජේ වැපිරුවේ අනුත්තර පින්කෙතේ. ඒකේ විපාකේ මහත්ඵලයි මහානිසංසයි කියලා. ඒකට හැබැයි තමන්ට තියෙන්න ඕනි ධර්මඥානයක්. මම මේ දෙන දානේ මහත්ඵලයි කියලා තමන්ට පැහැදීමක් තියෙන්න ඕනේ. ඒ තථාගතයන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමක් තියෙන්න ඕනේ. ධර්මය ගැන පැහැදීම තියෙන්න ඕනේ. සංඝයා ගැන පැහැදීම තියෙන්න ඕනේ. දැන් තියෙන යේ පුග්ගලා අට්ඨ සතම්පසත්තා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහප්පලානි. විශාලා මහනුවරදී බුදුරජාණන් වහන්සේ තුම්බිය දුරු කරන්න ඔය ගාථාව කියන්නේ. මහා සංඝරත්නයේ ගුණ මොකද්ද? පුරුෂ පුද්ගලයන් වශයෙන් 8 දෙනෙක් වූ යුගල වශයෙන් 4ක් වූ ඒ සුගතයන් වහන්සේගේ සුගත තරාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන්ට යම් කෙනෙක් දානයක් දෙනවද දක්ෂිණාවෙහි යෙදෙනවද දන්පැන් පූජා කරනවද ඒක මහත්ඵලයි මහානිසංසයි. ඒ දක්ඛිනේයා සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහප්පලානි ඉදම්පි සංගේ රතනම් පනිතම්. මේ සංගයාගේ තියෙන උතුම්ම මෙනිකක්. ඒ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා කියනකොට තුම්බිය දුරුන් නැද්ද? එහෙනම් සංගයාට දෙන දානය මහත්ඵලයි මහානිසංසයි. එහිඳ තමයි කියන්නේ සංගරත්නයේ ගුණයක් තියෙන මොකද්ද? ඒ කෙත සරුසාරයි. ඒ කෙත සරුසාර වුණේ ඒ සංගේ රත්නයේ තියෙන අසාමාන්‍ය ගුණ කදම්බෙයින්ද. සුපටිපන්න උජපටිපන්න ඥායපටිපන්න සාමීච පටිපන්න ගුණයෙන් යුක්ත වුන් ඒ උත්තමෝරුන්ට දුරවුඳ ඉඳලා වුණත් දානි හදන් එන්න සුදුසුයි. ආගන්තුකෝ දාන දෙන්න සුදුසුයි කියනවා. දක්ෂිණාවට සුදුසුයි. අත් දෙක එකතු කරලා වඳින්න සුදුසුයි. උනස්නේ නැගිටින්න සුදුසුයි. ඒ වගේම මොකක්ද? අනුත්තරම් පුඤ්ඤකේතං ලෝකසති. ඒක තමයි මේ කියන්නේ. ලෝකීන් උතුම් පින්කෙත කර්මැටි නෙවෙයි. නිසරු පොළොවක් නෙවෙයි සරුසාර පොළොවක්. මේ පේතුවත් වෙලම තියෙනවා රහතන් වහන්සේලා වනාහි සරුසාර කෙතයි. ගොවියා කියන කියන්නේ දාන වස්තුවයි. බීජ තමයි කියනවා මේ දානේ. බීජ තමයි කියනවා ඒ දාන වස්තුව. දාන දෙන එකන ගොවියා කියනවා. ගොවියා දාන ටිකක් හදාන් ගිහිල්ලා රහතන් වහන්සේට පූජා කරනවා. අස්වැන්න සරුසාරයිද නැද්ද? හිතන්නේ සමහරක් කොළු ගැටව් අග්ගලා තුනක් අරන් යනවා හරක්ට දෙන්න. මේ හරක් සමාවෙන් අග්ගලා තුනක් අරන් යනවා හරක් බලා ගන්න.
බඩගින්නට මගදි කන්ඩ හරක් බලාගත් උදේගිහාම හවසනෙන්නේ ඒ කාලේ. දකින මුගලන් මහරහතන් වහන්සේ අග්ගලතුන පූජ කරන්නේ. හිතනවද මැරුණට පස්සේ යයි සුගතිය කියලා? නෑ, සර්පෙක් ගහල මැරෙනො මෙන්නේ සුගතිය. ඇයිඒ අග්ගලා තුන නම් වූ බීජය, ඒ ගොපලු කොළුවා නම් වූ ගොවියා පූජා කළේ මුගලන් මහරහතන් වහන්සේ අයිති වෙන්නේ අනුත්තර පින්කෙතට, ඒ රහතන් වහන්සේට. ඒකෙන් ලැබිච්ච අස්වැන්න එයාට හම්බුනේ කොයද? දෙව්ලොව. තෙරතමනට මං කීපද? ඒකයි කියන්නේ මේ. දැන් අංකුර දේවපුත්‍රයා තවුතිසායප දුනා. හැබැයි එයාට ඒත් මහත්ඵල මහන් සංසවුන් නැහැ. එයා ගොඩක් දාන තිබිහින්ද හිප දුනා. හැබැයි ඉන්දක බබල බබල ඉන්නවා තරු අතර බබලන හඳක්සේ. ඇයි ඒ? අනුත්තර පින්කෙතේ දානය දුන්න හින්දා. විචෙය දානන් දාතබ්බං යත්ත දින්න මහප්ඵලං, යත්ත දින්නං මහප්ඵලං විචෙය දානං දත්වාන සග්ගං ගච්ඡන්ති දායකා. යම් කිසි කෙනෙකුට දෙන දානෙන් මහත්ඵල ලැබෙනවා නම් එබඳු දන් පැන් පිළිගැනීමට සුදුසු උත්තමයන් නුවණින් විමසලයි කියනවා දන් දෙන්න ඕනේ. විචෙය දානං, හොඳට දාන දෙනකොට විමසලා දාන දෙන්න ඕනේ කියනවා. සංගරත්නයේ ගුණ සිහි කරගෙන මට මේක විපාක තියෙනවා, මේක දුර්ලභයි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරත්න මේකින් දෙන දානේ දෙනකොට මේක ඒකාන්තයෙන් මහත්ඵලයි, ඒක බුදුරජාණන් වහන්සේ සත්‍යක්‍රියාවක් හැටියට රතන සූත්‍රයේ දේශනා කළා. එහෙම හිත හිතා නුවණින් විමස විමසා දානේ දෙන්නෝනි කියනවා. දන් පෙන් පිළිගැනීමට සුදුසු උත්තමයන් නුවණින් විමසලා දන් දුන්නට පස්සේ ඒ දායකයන් ගිහිල්ලා කොහෙද උපදින්නේ? සග්ගං ගච්ඡන්ති දායකා, ස්වර්ගයේ සුගතියේ ගිහිල්ලා උපදිනවා කියනවා. සුගතයන් වහන්සේ ප්‍රශංසා කොට වදාලේ එහෙම නුවණින් විමසලා දන් දීමයි කියනවා. මේ මිනිස් ලෝකේ යම් දක්ෂිනාර්හ උත්තමයන් වහන්සේලා වැඩ ඉන්නවා නම් උන්වහන්සේලාට පුදන දානයන් තමයි කියනවා මහත්ඵල මහානිසංස වෙන්නේ. හරියට සරුසාර කුඹරක බිත්තර වී වැපුරුවා වගේ. සරුසාර කුඹරක බිත්තර වී වැපුරුහාගේ මහත්ඵල මහානිසංස ලැබෙන්නේ මේ සංඝරත්නය උදෙසා දෙන දානය කියලා කියනවා. ඉතින් එහෙම කියලා ඉන්නකොට ඔය ඔතනදී බුදුරජාණන් වහන්සේ ඊට තව ලස්සන ගාථා තුනක් දේශනා කරනවා. තින දෝසානි කෙත්තානි රාග දෝසායම් පචා තස්මාහි වීතරාගේසු දින්නං හෝති මහප්ඵල. බුදුරජාණන් වහන්සේ ගාථාව දේශනා කරන තණ්හා වර්ගයේ තියෙන ධම්පදේ මේ තවුතිසාවේ මේ අංකුර දේවපුත්‍රය ආරම්භයක් තමයි ඒ ගාථාව දේශනා කරන්නේ. මේ සත්ත්ව ප්‍රජාව මේ රාගයේ නෙමෙති දෝෂයෙන් යුක්තයි කියනවා, කිලිටෙන් යුක්තයි කියනවා. හරියට අර මේ කුඹුරක ගොයමට තනකොළ මේ බාධාවක් නේද? හොඳට වැඩි කරමැටි තියෙන පොළොවක හොඳ වලුත් හැදෙනවා. එතකොට ගොයමත් සරුසාර වෙන්නේ නැහැ. ඒ ගොයමට ඒක බාධාවක්. තින දෝසානි කෙත්තානි, කෙතට තෘණ දෝෂයක්. එහෙම තමයි වල් බෙහෙත් ගන්නෙ නේ. ඒ වගේ මේ සත්ත්ව ප්‍රජාව, මේ ලෝක සත්වයෝ රාගය කියන දෝෂයෙන් යුක්තයි. ඒ හින්දා අම්ම මරනවා, තාත්තා මරනවා නේද? සතු මරනවා, හොරකම් කරනවා, වැරදිකාම සේවනය කරනවා, බොරු කියනවා, මත්පැන් මද්දයි බොනවා, ලොකු පව්ගඩකුත් රැස් කරගන්නවා. ඇයි රාගය කියන දෝෂය තියෙන හින්දා? හැබැයි තස්මාහි වීත රාගේසු, හැබැයි රාගය දුරු කරපු උත්තමයෙකුට යම් කෙනෙක් දානයක් දෙනවා නම් දින්නම් හෝති මහප්ඵලා, ඒක මහත්ඵලයි මහානිසංසයි කියනවා. ඇයි? ප්‍රජාවක්ම ඉන්නේ, කෝටි 700 ගානක්ම ඉන්නේ රාගය කියන දෝෂයෙන් යුක්ත. බොහෝම කලාතුරකින් තමයි රහතන් වහන්සේලා බිහි වෙන්නේ නේද? මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා මෙහෙට වඩිද්දි කොච්චර ඉන්න ඇද්ද? හැබැයි හිටියේ වැඩිපුරම රාගය කියන දෝෂයෙන් යුක්තය. හැබැයි විරාගී උත්තමයෙක් ඇවිල්ලා විරාගී බව කියද්දි ඒ ධර්මය අහලා විරාගී වුණා. ඒ ඇයට අපේ මුතු මිත්තු ආය දාන දුන්නා. එතකොට ඒක මහත්ඵලයි මහානිසංසයි. දැන් සාරිපුත්තු මහරහතන් වහන්සේ, මහා මොග්ගලන් මහරහතන් වහන්සේ කියන්නේ වීත රාගී උත්තමය. ඒ උත්තමරුන්ට දෙන දානේ මහත්ඵලයි මහානිසංසයි. තේරෙනව නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සත්ත්ව ප්‍රජාව
දේශය නැමති දෝෂයෙන් යුක්තයි. තරහ යනවා. හැබැයි ඒ දේශය දුරුකර බුත්තුමුරුන්ට දෙන දානය මහත්ඵලයි මහානිසංසයි. කිව්වා මෝහය නැමති දෝෂයෙන් යුක්තයි. රැවටෙනවා. රූපෙට රැවටෙනවා, ශබ්දෙට රැවටෙනවා, ගඳ සුවඳ රැවටෙනවා, රසයට රැවටෙනවා, පහසට රැවටෙනවා, අරමුණු වලට රැවටෙනවා. විපරීත සංඥාවෙන් ඉන්නේ. නිත්‍යදේ අනිත්‍යදේ ගන්න නිත්‍යයි කියලා. ඒ වගේම දුක්දේ ගන්න සැපයි කියලා. අසුභදේ ගන්න සුභයි කියලා. අනාත්මදේ ගන්න ආත්මයි කියලා. රැවටෙනවා. තියාගේ කඩේකින් රෙදි ටිකක් ගන්න ගියත් රැවටෙනවා. බඩුවක් ගන්න ගියත් රැවටෙන්නේ නැද්ද? වෙලෙන්ද රවට්ටනවා. පුදුම මුලාවක් තියෙන්නේ. මේ සාමාන්‍ය. ඊට අවිදු අඳුරේ ගිලී ඉන්නවා. එහෙම ලෝකෙක බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝරත්නය වීත මෝහී වෙලා හිටියා. ලෝකයක්ම මුලා වෙද්දී වීත මෝහී ජීවිතයක් ගත කළා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ උත්තමෝරුන්ට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි කියලා. තවදී සිංහල දේශනා කළේ අංකුරදේව පුත්‍රය ආරම්භය. ඊට පස්සේ දේශනා කළා මේ ලෝකයේ අය මහා මේ ලාමක ආශාවන්ගෙන් යුක්තයි. ඒව ලාමකයි, තුච්චයි, හීනයි. ඒ ආශාවන්ගෙන් යුක්තයි. එහෙම ලෝකෙක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය අල්පේච්ඡව ලද දෙයින් සතුටු වෙලා ඒ ઈચ્છාව බැහැර කරලා, ලාමක ආශාව බැහැර කරලා උන්වහන්සේලා සුවසේ වනයේ වැඩ සිටියා. බය සැක දුරු කරලා අටලෝ දහමට කම්පා නොවි වැඩ සිටියා ඒ උත්තම මහරහතන් වහන්සේලා. ආන්නේ හිඳ කියනවා ඒ උත්තමවරුන්ට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි. ලෝකේ කොච්චර දුන්නත් ඇති නෑ. අනිත් අයගේ දේවල්ට ආසයි. එහි ඒක දෝෂයක්. ඒ සත්වයන්ගේ තියෙන ඒ දෝෂේ දුරු කරා, ඒ කිලිට දුරු කළා බුදුරජාණන් වහන්සේ හම්බුණාට පස්සේ ඒ රහතන් වහන්සේලා. ඒ හිඳයි මහත්ඵල. ඒ හිඳයි දානේ උතුම්ම දෙනකොට මහත්ඵල මහානිසංස රැස්ෙන්නේ. ඒ හිඳයි ඒ පිණෙන් සුගතිය උපදින්නේ. ඉතින් ඒ රහතන් වහන්සේලා සිහි කරගෙන නුවණින් සලකලා අදත් මහා සංඝරත්නයට කියලා දාන දෙනකොට අපිට බොහෝ පින් රැස් කරගන්න පුළුවන්. ඉතින් මේවා තමයි මිහිඳු මහරහතන් වහන්සේ ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා වැඩම කරලා කියලා දුන්නේ. මේවා ආපු තරුණ තරුණියෝ වැඩි හිටියෝ දාන දුන්නා. හොඳට දාන දීලා පින් රැස් කරගත්තා. මේ බණ අහපු මිහිඳු මහරහතන් වහන්සේගේ මුවින්ම මේ දේශනා කරපු දේශනානේ. ඒ වහපු අය කී දෙනෙක් දැන් දෙවිලෝ ඉන්නවද නේද? කී දෙනෙක් දෙවියන් අතර යන්නේද්ද නුවණින් විමසලා දන් දීලා. ඉතින් ඒ හින්දා අපිටත් මේ දුර්ලභව ලද මනුස්ස ජීවිතයේ පින්වත් අපිත් එහෙනම් මේවා අහලා අපිත් හිත පහදවා ගන්න ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දුර්ලභයි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය දුර්ලභයි, ශ්‍රාවක සංඝරත්නය දුර්ලභයි. ඒ දුර්ලභව පහළ වෙච්ච සංඝරත්නය උදෙසා ඒ තෙරුවන් ගැන පැහැදිලි මෙති කරගෙන දානියක් දුන්නොත් ඒක විපාකත් මහානිසංස වෙනවාමයි කියලා. හොඳ උදාහරණයක් තමයි අද අපි ඉගෙන ගත්තේ මේ අංකුරගේ කතාවත් එක්ක. හින්දා අපි පවට බය වෙන්න ඕනේ, පිනට ආසා කරන්න ඕනේ, ගුණධම් දියුණු කරගන්නට අවශ්‍යයි. දැන් බලන්න දානියක් දෙද්දි කවුරු හරි මූණ අකුළු ගත්තොත් ඇයි ඔච්චර දෙන්නේ කියලා මොකද වෙන්නේ? කරන්න දෙයක් නැහැ. ඊළඟ ජීවිතේවත් මූණ එඹරිලා තියි. දැන් අසයි සිටුරේ දුන්නේ දාන ඊළඟ කවුරු ආවට පස්සේ අකුල ගත්ත වෙන එක්කෙනෙක්. දැන් ප්‍රේතෙක් වෙලත් ඒක විපාක. අත් කුරු ගහිලා කිව්වනේ. මූණ එඹරිලා කිව්වා. කබ ගල ගලා ඉන්නේ කිව්වා. ඒ හින්දා කවුරුවත් දෙන දානේ සතුටින් අනේ අපිට දෙන්න බැරි වුණා, අපි අනුමෝදන් වෙන්න ඕනේ කියලා අනුමෝදන් වෙන්න ඕනේ. දැන් මේ ධර්ම දාන මේ අම්මලා කරනවා, ඔක්කොටම බැරි වෙයි. අනේ මේ අම්මලා කොච්චර පිනක්ද මේ ධර්ම දාණයෙන් කරගන්නේ. සාදු සාදු, අපි මේ ධර්ම දානේ පින අනුමෝදන් වෙනවා කියලා මේ පින් උතුම් අනුමෝදන් වෙනවා. නිවසේ සිට මේ ධර්මය අහන ඔබ අනුමෝදන් වෙනවානේ. ඒකෙන් තමයි මේ සිත වැඩෙන්නේ. සිත වැඩෙන්න පටන් ගන්න. වැඩුණු සිතකට තමයි එහෙම නුවණින් විමසලා ඒ තව කෙනෙක් කරන පිනකින් පවා තමන්ගේ ජීවිතේට යහපත උදා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. තේරුණා නේද? එහෙනම් මේ අංකුර ප්‍රේතවත්ව අපිට
ලොකූ කතාවක් කියල දුන්නා. නේද ප්‍රේතයෙක්ගෙන් පටන්ගත්ත බණහන්ඩ ඉරවස්ස අවසානය බුදුරජාණන් වහන්සේගේ ඒ තාවතින් සිින්දල දේශනා කරපු ගාථතුනම් අපි ඉගෙන ගත්තා. තේහින්ද හොඳට මතක තියාගන්න. මෙහෙන්ද මේ අම්මලත් නිවෙස් වලට ගිහිල්ල නිවස ඉන්න අයත් බොහෝම මහන්සි වෙලා නුවනින් විමසලා අද අදම මේ දුර්ලභව ලෝකෙට පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේට දන් පූජා කරන්න පිම් රැස් කරගන්න පැන් පූජා කරන්න පින් රැස් කරගන්න. ඔබගේ නිවස ආසන්නේ පන්සලේ විහාරස්ථානය අසපි ඒ කියල හිතන් නැතු ඕ මහා සංගරත්න උදෙසා කියල හිතාගරන්න. ඒ මහා සංගරත්නය මුදු මල්කඩ සාරිපුත්තු මහරහතන් වහන්සේ ඇයිට පස්සේ මහා මුද්ගලන මහරහතන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ධර්ම බාණ්ඩාගාරකු ආනන්ද මහරහතන් වහන්සේ මහා තෙද බල ඇති අංගුලිවාල මහරහතන් වහන්සේ අපිට මේ ලක් දෙරණට ධර්මය දරාගෙන වැඩමකොට වදාළ මහා මිහිටු මහරහතන් වහන්සේ මේ ඉන්දක සිටු ඉන්දක කියන තරුණයා දෙවිලෝකගේ කාටදන පුජ කළද අනුරුද්ධ මහරහතන් වහන්සේ ආදී රට්ටපාල මහරහතන් වහන්සේ රාහුල මහරහතන් වහන්සේ බක්කුල මහරහතන් වහන්සේ ආදී ඒ ශ්‍රාවක සංඝරත්නය ගැන සිහිකරගෙන මේ දානය ගෞතම බුදුරජුන්ගේ සංඝරත්නයට පූජා වේවා. උන්වහන්සේලේ කාන්තේම සුපටිපන්නයි උජුපටිපන්නයි ඥායපටිපන්නයි සාමීචපටිපන්නයි ලෝකෙ ඉන්න උතුම්ම පින් කෙත කියලා හිත පහදවාගෙන දාන දෙන්න ඕනේ. එතකොටයි අපිටත් පින් රැස් කරගෙන දෙවියන් අතරට යන්න පුළුවන්, දානමය පිනක් එක්රස් කරගන්න පුළුවන්කම ලබන්නේ. ඉතින් ඒ හින්දා අපිටත් මේ ගෞතම බුදු සසුනේ සනාතන රැකවරණය සදාගන්න සුවසේ පින් රැස් කරගන්න මේ උතුම් දේශනාවත් උපකාර වෙත්වා. සා සා